sentir no tinc d'aquí si tinc ha de la guindina පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. සියලු බලැති දෙවි ස්වාමින් වහන්සේ මට කතා කොට රාජ ගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළසේකැයි දන්වන්න. සමිධානන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්වයෙන් නුඹ පහතට හෙලා දමනසේක. සමිධානන් වහන්සේ ශිබ්නාට මෙසේ වදාළසේක. එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරුවන එලියාකිම්ට මම අඬගසන්නෙමි. නුඹේ නිල සලුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ, නුඹේ ආධිපත්‍ය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනගටත් ජුදාවේ වංශයටත් පීකුමෙන් වනු ඇත. දාවිත් කේ වංශේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේය. මම සවිකල ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේය. දේව වචනය මෙසේය. සමිතුනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවත්නීය. සමිතුනි හද පත්ලෙන් ඔබට තුති කරන්නේමි. දෙවිවරුන් ඉදිරියේ ගී ඔබට ගී ගයා ඔබ පසසන්නේමි. ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සා විශ්වාසවන්ත භාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නේමි. සමිතුනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවත් ඔබේ නාමයත් ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූසේක. මා ඔබ යදි දවසේදී ඔබ මට පිළිතුරු දුන්සේක. මාගේ සිත සවිකොට මට ධෛර්යය දුන්සේක. සමිතුනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවත්නීය. සමිදානෝ උසස් නමුත් පහත් අය සලකනසේක. එහෙත් උඩඟු අය දුර සිටම ඇඳින ගන්නසේක. සමිධානෝ මා සම්බන්ධව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිදුනි ඔබේ ප්‍රේමය සදා පවත්නේය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැන. සමිතුනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවත්නීය. දෙවන දේව ප්‍රකාශනය සුදු පාවුලුතුමන් විසින් රෝම වරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි.
දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාලද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥාණය කෙතරම් ගැඹුරුද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්තියද? උන් වහන්සේගේ ක්‍රියාමාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්තද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. සමිතානන් වහන්සේගේ සිත තේරුම් ගත්තේ කවරෙක්ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක්ද? උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමු කොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක්ද? මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේය. සියල්ල ආරක්ෂා කරන්නේ උන් වහන්සේය. සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේය. උන් වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. දේව වචනය මෙසේය. ඔබ සමට ජේසු පිහිටයි. ඔබ විශ්වාසවන්තනීය කෙනෙක්ද? ඔබේ විශ්වාසවන්ත භාවය කෙසේද? අපි සුවිශේෂයත් සමග මෙනෙහි කරමු. සුදෝ මතයතුමාගේ සුවිශේෂයෙන්ගත් කොටසකි. ජේසුස් වහන්සේ පිලිප්පි කයිසාරේ පෙදෙස්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයානෝ කවරෙක් කියා මිනිසුන් කියද්දයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු කතාකොට සමහරෙක් ශ්‍රාවක ජෝන්ය කියාද, සමහරෙක් එලියයි කියාද, අන් සමහරෙක් ජෙරමියා නැතහොත් දිවසිවරුන්ගෙන් කෙනෙක් කියාද කියති කීහ. ඒත් ඔබමා කවරෙකු කියා කියන්නේ හොදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කීහ. ජෙසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගෙහි වැඩවසන මාගේ පිරන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට ඉරිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි, ඔබ පේදුරුය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලේ දොරටුවලට වුවද ඒ පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි යමක් බඳින්නේද ඒ ස්වර්ග රාජ්‍යයේදීද බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නේද එය ස්වර්ගෙහිදී මුදුනු ලබන්නේයයි වදාළසේක. තවද තමන් ක්‍රිස්තුස් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ශ්‍රාවකයන්ට අනදුන්සේක. සුවිශේෂක වාක්‍ය එසේය. මා ප්‍රියාදර සහෝදරවරුනි, ආරම්භයේදී මම ඔබට ආරාධනා කරා ඔබ විශ්වාසනීය කෙනෙක්ද, ඒ වගේම ඔබ විශ්වාස කරන්නේ කාවද කියලා මෙනෙහි කරන්නට. ඔබගේ ගෙදර යතුර දෙන්නේ කාටද? දෙන්න අවශ්‍ය වුණොත් ඔබගේ බැංකු ගිණුම් වල අංක දෙන්න වුණොත්, පාස්වර්ඩ් දෙන්න වුණොත් ඔබ දෙන්නේ කාටද? ඕනම කෙනෙකුට ඔබ දෙනවද? ඔබ දෙනවා නම් දෙන්නේ ඔබට අතිශයින් කිට්ටු විශ්වාසනීය හිතවත් කෙනෙකුට. පේදුරුගේම ප්‍රකාශය තුලින් පේදුරු ස්වාමින් වහන්සේට පෙන්නවා, මම ඔබට කිට්ටුයි, මම ඔබට විශ්වාසනීයයි කියලා. අපගේ ආධ්‍යාත්මික ජීවිතයේ වේවා, අපගේ ලෞකික ජීවිතයේ වේවා, අපට අප ආශ්‍රය කරන අය තුළ අතර කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි අපි බාහිරින් ආශ්‍රය කරන අය, අභ්‍යන්තරයෙන් ආශ්‍රය කරන අය. අපි බාහිරින් ආශ්‍රය කරන අය
කොටස් දෙකකට බෙදෙනවා. අපි ආචාර කරන අය, අපි තොරතුරු හුවමාරු කරගන්න අය. ඉදිනදා ජීවිතද අපිට කාවරේ හම්බ වුණාම අපි ආචාර කරනවා, අපි තොරතුරු හුවමාරු කරගන්නවා. නමුත් අපේ අභ්‍යන්තර කවයේ අපේ ජීවිතේ ඉන්නේ අපේ හැඟීම් බෙදා ගන්න අය. නැත්නම් අපේ ජීවිතේ විශ්වාසනීය දේවල් බෙදා ගන්න අය. ඒ අයට පමණයි අපේ ජීවිතේ බොහෝ පුද්ගලික දේවල් අපි බෙදා ගන්න සම්නිවේදනය කරගන්නේ. පේදුරුට පුළුවන් වුණා ජේසුට පෙන්වන්න මම ඔබට විශ්වාසනීයයි. ඔබේ අභ්‍යන්තර කවයේ මම ඉන්නේ කියලා. අපි හැම විටම සක්‍රමෙන්තු ලබා ගද්දී අපෙන් පොරොන්දු ගන්නවා. අපි පොරොන්දු අපි වශයෙන් අපි ප්‍රකාශ කරනවා. අපි ජේසුට කියනවා මම ඔබට විශ්වාසනීයයි. මම විශ්වාසනීය පුද්ගලෙක්. ඒ නිසා මගේ විශ්වාසය ප්‍රකාශ කිරීම තුළ මම ජේසුට කියනවා ඒ සක්‍රමෙන්තු තුලින් මට දෙන්නා වේ යතුරු වරප්‍රසාදයේ යතුරු වගකීමක් ඇතුව විශ්වාසනීයව මට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මෙනෙහි කරමු අපගේ ලෞකික ජීවිතේ හෝ වේවා ආධ්‍යාත්මික ජීවිතේ හෝ වේවා අපි විශ්වාසනීය පුද්ගලෙක්ද? අපිට යම්කිසි දෙයක් ලබා දීමේදී අපේ විශ්වාසනීයව පරිහරණය කරන්නට ඒ දේවල් විශ්වාසනීයව ක්‍රියාවේ යොදවන්නට අපට පුළුවන්ද කියලා ඒට අවශ්‍ය ශුද්ධ ආත්ම වරප්‍රසාදilla අපි ආඥා කරමු. ජේසු පිටයි.